පිස්තුමාතුල මා පේමාන්තියේනි අද ශාස්ත්‍ර වන්දේෙන්ද ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය පවත්වන්නේ. අදින් නත්තල් සමය අවසන් වෙනවා. අපි ගිවන් වල නත්තල් දාස් වගේම ගවය සියල්ලක්ම ආපහු අස්පස් කරලා කියන දායක තමයි අද. අද මේ දවසේදී ශාස්ත්‍ර වන්දේට ප්‍රත්‍යක්ෂ වීම කියන මංගල්‍යයේදී අපි කාරණා හතරක් ගැන භාවනා කරනවා. පළවෙනි එක තමයි කවුද මේ ශාස්ත්‍ර වන්දේ කියලා කියන්නේ. දෙවන තමයි ඇයි මේ අය මේ ජේසුස්ව හොයාගෙන මෙච්චර ගව ගන්නා දුර ආවේ? තුන්වෙනි තමයි මොනවද මේ අය මුරලෙද තිබිච්ච අභියෝග? හතරවෙනි කාරණා තමයි කිහෙම කොහොමද මේ ජය අභියෝග උන් ජයගන්නේ? කවුද මේ ශාස්ත්‍රවන්තයෝ කියලා කියන්නේ? මේ ශාස්ත්‍රවන්තයෝ කියලා කියන්නේ ඈත රටවල් වල ඉඳන් ජේසුස්ව හොයාගෙන ඌ ගමනක් ආපුවාද? ඉතාම වටිනා තෑගි භෝග යේසුස්ට ගෙනාව කියනවා. තෑගි භෝග තුනක්, රත්තරන්, සුවඳලා, ගන්ධ රස. රත්තරන් ගේට රජ කෙනෙක් කියලා පෙන්නනවා. සුවඳලාටවා ගන්ධ රස ගේන්නේ දේවත්වයේ පෙන්නනවා. අය පිළිතුරු ගියේ ගානකට ලස්සනට නිවාසයේ ඉතිවි රජවරු වැඳ වැටෙන්නේ ඔය. ඒ කියන්නේ රජවරුන්ටත් එහා රජ කෙනෙක් තමයි මේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේට දෙන්න පුළුවන් වටිනාම උතුම්ම දේ තමයි මේ ශාස්වන්තිව අරන් ඉඳලා තියෙන්නේ. කපැත්තකින් ඔවුන්ට දෙන්න පුළුවන් දේ අනිත් පැත්තේ උන්වහන්සේට ගන්න පුළුවන් ලොකුම වටිනා දේ. ඒ වගේ මේ අය මේ ඇවිල්ලා තියෙන්නේ ඈත රටවල පෙරදිග කියලා කියන්නේ. පෙරදිග කියලා කියන්නේ ඉන්දියාව, ලංකාව, ලංකාවේ ගස්පාර කියලා යාපනයේ රජ කෙනෙක් ගියා කියලා ඉතිහාසයේ පුරාවෘත්තව සඳහන් කරනවා. ඒ කියන්නේ යාපනයේ නම් පලස්තීනයට ඇවිදගෙන ගියා නැත්නම් ඔටුවේ පිටිද ගියා කියලා තමයි හිතන්නේ. ඒක බලන්න කොහෙතරම් ඈත ගමනක්ද? මේ වගේ ඈත ගමනක් යනකොට ඔවුන් මොකද කරන්නේ? තමුන්ගේ මන්දිර, පවුල්, ගෙවල් වල රැකියා වසියල්ලක්ම අමතක කරගෙන ආයේ ඉන්න බලාපොරොත්තුවක් නොවෙන්නත් පුළුවන්. මේ වගේ ඈත ගමනක් මොකද දීර්ඝ කාලයක් ගත වෙන නිසා. ඒ වගේම මේගොල්ලෝ කියන්නේ ජේසුස් බිඳුන්ව වැළකුඩාගෙන පුදුමාකාර සතුටක් මිහිරක් බලාපොරොත්තු වෙන. මේ ගමන සැරසුම් කර ගමනක්ද කියලා අපි අහන්න ඕනේ. මම ඔබට ප්ලෑන් කරලා ගමනක් උත්තරේ ඕක. කොහොමද අපි දන්නේ? පළවෙනි එක තමයි අද පළවෙනි දේ ප්‍රකාශනයේ කියුණා රජවරු බෙත්ලෙහෙමට මේ ජේසුස් වැළකුඩා ගන්න එනවා කියලා. يعني යෙසාය කියන්නේ කිසි පූර්ව 600 දී පමණ ලියවිච්ච පොතක්. ඒ කියන්නේ ජේසුස් පොතේට අවුරුදු 600කට කලින් මේ වගේ අනාලිතියක් කරලා තිබ්බා. ජේසුස් බිරිඳා ඉපදුනාම බෙත්ලෙහෙමට මේ වගේ රජවරු වෙනවා කියලා. එතකොට ඒක තමයි මේ ඉෂ්ට වීමක් වෙන්නේ. එහෙනම් මෙන්න මේ රජවරු නැනවතුන් හැටියට හඳුන්වනවා. වයිස් මෙන් ඒ වගේම ඔවුන් නිකන් නෙමෙයි යාවේ පඳුරු අරගෙනම ලෑස්ති කරගෙන මේ ගෞරවණ රත්තරන් රත්තරන් මේ සෝදරාම් වටිනාම දේවල් අරගෙන යනකෙට වරුන් ඔවුන් ඒවා පැහැර ගන්නට පුළුවන්. ඒකට ඔවුන් සූදානම් වෙලා තියෙන්නේ. හොඳ සූදානමක් ඉති ගමනට තමයි මේගොල්ලෝ මේ නිරත වුනේ. ඒ වගේම දුර්වල මිනිස්තුන්ව පණ ගන්නවට ශක්තිමත් කරන සම්පූර්ණ කරන ඒ ස්වර්ගීය දේවතාවුන්ගේ ආදර පුත්‍රයා දැක ගැනීමට අවබෝධ කර ගැනීමට තමයි මේ ගමන ගියේ. ඒක බේරුම් කරගන්නම එක පැත්තකින් මේ මිනිස්සු සූදානම් කරන අනිත් පැත්තේ දේවතාවුන්ගේ මහසේ මේ අයට මද පිළිබිඹුමක් කර තරුවක් කියනවා. නැත්නම් හොයාගන්නේ කොහොමද? ඒකට මේ දිව්‍යන් මහසේ කෙනෙක් පැත්තෙන් ආශිර්වාද කරනවා. ශාස්ත්‍රවන්ති කියලා කියන්නේ විජාතිකයෝ. අනේ විජාතිකයෝ කියන්නේ තේරුම එදා ජේසුගේ කාලේ හිටියා ප්‍රධාන වශයෙන් ජාති දෙකක්. යුදෙවෝ අනිත් දෙක යුදානුව නැත්නම් විජාතිකයෝ. ඒ ජේසු ඉපදුනහම මහසේ බලන්න දෙන්නේ තමුන්ගේ ජාතිය නෙමෙයි. විජාතිකයෝ. ඒ කියන්නේ ජේසු ගැන කිසිම දෙයක් ප්‍රධාන මිනිස්සු තමයි නැත්නම් මේ යමක් කියලා කියන්නේ. ඒ වගේම ඔවුන් ඉලක්කයක් හරහා නිවිය හඹායන්නේ කුදුම හැකියාවක් තියනවා. අපිටත් මේ වර්තමානයේ වැදගත් වෙනවා. ඉලක්කයක් හරහා හඹායන්න. ඒ වගේම මම YouTube එකේ ගොඩක් මොටිවේෂන් තමයි තේරෙන කතාවක් තමයි අපි බලනවා. අපි ඒකව ගන්නුනේ වෙන්නන්නේ ඉලක්කයක් කරා හඹායන්නේ කොහොමද? අපි දෙනු කරන මොන ගැටලු ආවත් අපිට ඉලක්කය පැහැදිලි නම් අපිට අනිවාර්යයෙන්ම දෙයක් ගන්න. උදාහරණ ප්‍රශ්නාවක්. මොකද ඒක ඔක්කොම පරාජය කරන්න පුළුවන් හැකියාවක් මේ අපේ මිනිස් ආත්මයේ තියෙනවා කියලා ඔප්පු කරගන්න මේ මේ
Mulai
උද්‍යෝගය ධෛර්යය අධිෂ්ඨානය සැලසුම් සහගත බව වගේ අනිත්‍යයේ සහය ලබා ගැනීම ඉතාම වැදගත් අපි ගමන යන පිළිවෙලකට උදාහරණ වශයෙන් ගත්තොත් දැන් තව දින කීපයකින් නිවසේ වාසිකයෙක් මම බලපෑමක් කරනවා ගල් දුරට යන අපි සංගේ අධ්‍යයනයට මේ නිසමේ පාලොස් වෙනිදා සඳුදා අපි ගමන යනකොට මතක් කරනවා අපි ජුසේ වාස්පීතු මාගේ ජුසේ වාස්පීතු මා ගත්තොත් එයා ඉන්දියාවේ ගෝවා කියන නගරේ ඉපදිලා ලංකාවට එනවා. ඒකට එයාට ආරංචි වෙනවා ලංකාවේ ඉන්න කතෝලිකයන්ට ඔහුගේ ආගම ධර්ම නැති වෙනට යනවා. ලන්දේසින් නැවිලා ඔහුගේ සියලුම දේවස්ථාන කඩලා දෙලා ඌලේ රටින් විවහල් කරලා ඔවුන් සම්පූර්ණයෙන්ම ආගම ධර්මයේ තොරකරන් දුස්වාගමක තමයි ජුසේ වාස්පීතු මා ඊට පස්සේ එයා තනියම නෙමෙයි ඔය ගමන ආවේ. එයා ජෝන් කියලා තරුණයෙක් එක්ක තමයි ඉන්දියාවේ වෙස් බලාගෙන හිඟන්නේ වගේ නැත්නම් කිස්මන් මැනු දෙලෙන්දෙක් වගේ තමයි ලංකාවට ආවේ. ඒතකොට ඔහු තනියම ආවේ නැහැ. ඒක අමාරු ගමනක් යනකට අපි අනිත් අයගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා. ඒකනේ ජුසේ වාස්පීතුමා එහෙම ලංකාවට ආවද යන්නේ ගමන පහසු වෙන්නේ නැහැ. එයා ප්‍රතිසාරය වැළඳෙනවා. බලන්න ඉන්න ආගමක් කියන්නේ භාෂාවක් සංස්කෘතියක් උදන්න පුද්ගලයේ විදේශ රටකට ගිහින් දාසනීපයක් නම් කියලා කියන්නේ කොයි තරම් අසරණවීමක්ද? මේ ධර්මයේ දක් කරගන්න ඉද මාතේ හම්බ වෙන්නේ කිසි දෙයක් කරන්නේ නැහැ භාෂාව දන්නේ නැතුව. උන්වහන්සේ මේ විදිහට මේ අමාරු අතිසාරයේ ඇඳ කැලෑවට කියලා දාන්න මැරිලා යන්න. නමුත් මේ අවස්ථාවේදී කියන මාසේ ඔහුව බුදාගත්ත ආකාරය ඉතිහාසය සඳහන් කරනවා. ඔගේ නැතිව බැලුවා සිවිීමේ ලොකු ආශාවක් තිබුණා. ඔගේ යන්නුම් මේ තරම් දුක් විඳින්න ලංකාවට මුදල් ආවේ මේ තියෙනවා. ඉන්දියාවේ වන් තරම් යට දේවස්ථාන සුසු පහසුකම් ඔක්කොම තියෙද්දී මේ දුක් විඳින්න ලංකාවට ආවේ. එයා තුළ තිබ්බ ලොකු සිවිීමේ ආශාවක්. ධෛර්යයක් තිබ්බා. කොහොමයි මම මේ අභියෝගය ජය ගන්න පුළුවන් ලංකාවටම ආගම දේශනයක් කරන්න කොහොමද ප්‍රමාණු අභියෝගයක්ද ඒ වගේ උද්‍යෝගයක් කැපවීමක් පරිත්‍යාගයක් අවසානයේදී මහසී ජය ගත්තද ඔව් ජය ගත්ත ගමන්මයි අද සාන්තුවරේ හැටියට යාව අමරණීය නාමයක් මේ ලෝකයේ ඉතිහාසයේ තියෙන හා විශේෂ වාස්තුවේ නම මෙමෙදි දැනෙන නම බවට පත් වෙනවා ඒ වගේ අනිත් අය සමග යන ගමනක් තමයි අපි මේ කතා කරන්නේ කියන්නේ රජවත් තාන්තරිය වගේ නෑ අවශ්‍යයි යන්නේ වලදවරා පළදායේ සාර්ථක වන්දනා ගමනක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අපි ජීවත් වෙන්නේ බෞද්ධය බෞද්ධ පරිසරයක. සමහර වෙලාවට අපි ඇදහිල්ල අපේ සිද්ද්වේ අපේ දර්ශනයේට පටහැනි දේවල් වලින් අපිට විදෙන්නට උත්සාහ කරන්න වෙනවා. දැන් වර්තමානයේ කියන විද්‍යාකාර රැලි අපි කියන්නේ පාරිභෝජන වාද රැලි කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අපි මිනිස් විද්‍යාවේ කණ්ණයි කොණ්ණයි යන්නේ නැහැ. ඒකම මුළු ජීවිතේ. කියන පරිපූර්ණ රිසර්ච් කියන ඉංග්‍රීසි වචනයෙන් කියනවා. පාරිභෝජන වාදය. තවකට කියන ගෝලීයකරණය, ග්ලෝබලයිසේෂන්. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම තමයි මුළු ලෝකෙම තියෙන දේවල් අපි ලබා ගන්න උත්සාහ කරනවා. මුළු ලෝකෙම තියෙන දේවල් අපි ලබනවා ඉන්ටර්නෙට් එක හරහා, ජාලය හරහා. ඒක අපි හිතනවා මට අරව ඕනේ, මෙව ඕනේ. මොකද අපිට කොහෙත්ම නොගැලපෙන දේවල්. ඒ නිසා අපි ඒවට වහල් වෙන අපි මනුස්සයෙක් කන්හාවල් වල සීමාවක් නැහැ. ඒ වගේ නිදහස් කාමභෝගී ජීවිත රටාවක් අපි රටට හඳුන්වාගෙන යනවා. ඔවුන් ජීවිත අවශ්‍ය වෙන්නේ නැහැ විවාහ වෙන අවශ්‍ය වෙන්නේ නැහැ දෙමෝපිය සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ කෑම හම්බ කරගත්ත පිටරට ගියා විනෝද වුණා සවාරි ගියා ඕක තමයි ජීවිතයේ කියන දැක්මක් අද ඉස්සරහ වෙලා තියෙන විශේෂයෙන් තරුණ අය. ඒකට මේ විදිහට මේවා අපිට අපේ ගමනට බාධාවක් වෙනවා. ඒ වගේම පිළිතුරුකී කිව්ව රජතුමාගේ විනිශ්චය කිරීමේ ඥානීය දුන මැනව යුක්ති ගරුකෝ ක්‍රියා කරන්න සාධාරණ අන්තර් පාලනයක් ඉදු කරන්නට ඒ වගේම පීඩිතිය නිදහස් කරන්න දුක දුක තුන අනුකම්පා කරන්න විවිධ මුදාලන මේ වගේ රජ කෙනෙක් දෙන්න කියලා තමයි කියන්නේ. මම ඇවිල්ලා සහෝදර සහෝදරීනි අපිට මේ සුබදීය විදේ සඳහන් ආසිහාතික රජයි මෙලව රජුගත සැසඳීමක් කරනවා මෙතන. මෙලව රජවරු කියන කාට දේශපාලකයෝ තමයිගේ බලය තර කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔවුන් අන්දයි ඒ වගේම ඔවුන් තුළ කිසිම ඉගෙන ගන්න වටිනාකමක් නැහැ. සාර ධර්ම නැති නිසා සාර ධර්ම සෝදා කියන නිසා තමයි අද රටේ ඉන්නේ පාලක හැටියට. එතකොට මේ අය උත්සාහ කරන්නේ මිනිසුන්ගේ තියෙන සියලුම මේ සාර ධර්ම ටික බෝධලා නැත්තරම නැති කරන්න. බලන්න එක පැහැදිලිව පෙන්නුම් කරන මේ ජේසුස්ගේ කතන්දරේ අර හිරෝද රජතුමාට දන්නේ මේ දාවිඩ්ගේ පුත්‍රයෙක් මේ ජෙරුසලමේ බෙත්ලෙහෙම උපදිනවා කියලා. එයා දන්නේ නැහැ.
Amin.